කෝමාර බ්‍රහ්මචරියාව විවාහ වෙන්න කලින් තමන් ආරක්ෂා කරන සීලය ඒකනම් අත්‍යවශ්‍යයි කියන කාරණාව සඳහන් කරනවා. එයත් බිඳගෙන නම් ඒකේ විපාක බොහොමයක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා බ්‍රහ්මචාරීහු බොහෝ වයස්ගත වෙනතුරුම තරුණයන් සේ පෙනී සිටිනවා කියලා. යම් කෙනෙක් දිගටම ජීවිතේ බ්‍රහ්මචාරීවම ජීවත් වෙනවා නම් ජීවිතේ හුඟක් වයසට යනකන් ඒ අය මේ ජරාවට පත් වෙන බවක් වයස්ගත පෙනුමක් ඉස්මතු වෙලා පේන්නේ. ඒක මෙලව ලැබෙන එක ආනිසංසය. ඊළඟට සඳහන් කරනවා බොහෝම නිරෝගී ශරීර ශක්තිය බොහොම ඉහළයි කියලා. තවත් ආනිසංසයක් සඳහන් කරනවා ලෝකයාට බොහෝම ප්‍රිය උපදවන අය බවට පත් වෙනවා. ආනුභාව ඇත්තෝ බවට පත් වෙනවා. පිනාගිය ඉන්ද්‍රියන් ඇත්තෝ බවට පත් වෙනවා. මරණින් මතු සුගතිය උපදිනවා කියලා. ඒ බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු අය. ඊළඟට පින්නතුනි අපි මේ සඳහන් කරපු කෝමාර බ්‍රහ්මචරියාව විවාහ වෙන්න කලින් ගත කරන ජීවිතේ ලිංගික ක්‍රියාකාරකම් නැති ජීවිතයට කිව කෝමාර බ්‍රහ්මචරියාව කියලා. යමෙක් කෝමාර බ්‍රහ්මචරියාවත් උල්ලංඝනය කරගන්නවා නම් ඒ ස්ත්‍රී පුරුෂෝ අකාලයේ ජරාවට පැමිණෙනවා කියලා සඳහන් කරනවා. හැම වෙලාවෙම තමන්ගේ වයසට වඩා වයස්ගත පෙනුමක් පෙන්වෙනවා. වයස අඩුයි නමුත් පෙනුම වයසට වඩා හුඟක් ජරා ජීර්ණ වෙලා. ඒ මේ කෝමාර බ්‍රහ්මචරියාව බිඳගත්ත නිසා මද ආයුෂයෙන් මිය යනවා. බොහෝ වෙලාවට ආයුෂත් හීනවෙන්න පුළුවන් නොයෙක් හේතු නිසා. සිහිනුවන මද පුද්ගලයෝ බවට පත්වෙනවා. කල්පනා ශක්තිය තරම් දියුණු නෑ. ඊළඟට සඳහන් කරනවා අන්ධ වෙනවා කියලා. ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙන්න පටන් ගන්නවා. අන්ධයෝ වෙනවා. කොර වෙන බවත් ලාදුරුවාදී රෝග ඇති වෙන බවත් ලෝකයට අප්‍රිය වෙන බවත් ඒ නිසාම යහපත් ජීවිතයක් ගත කිරීමට කැමැත්තවුන් මේ කෝමාර බ්‍රහ්මචරියාව වත් ජීවිතයක සුරක්ෂිත කරගත යුතුයි කියලා දේශනා කළා. ආන් එහෙමනම් ඒ වෙනුවෙන් දියණියන් ආරක්ෂා කරන එක අතීතයේ ඉඳලම පැවතුනේ නිසා. මොකද ඒ කෝමාර බ්‍රහ්මචරියාව ආරක්ෂා කළ යුතු කාලේ ඇය ඒ බ්‍රහ්මචරියාව ආරක්ෂා කරන්න නැති වුණොත් ඇය විවාහ වුණාට පස්සෙත් ඇගේ බ්‍රහ්මචාරී ජීවිතයේ ඒ විදිහටම පළුදු වෙනවා. එතකොට මේ විවාහ වුණාට පස්සෙත් බ්‍රහ්මචාරීද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ බ්‍රහ්මචරියාව කියන කාරණාව බොහෝ තැනක ඉඳලා ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. බ්‍රහ්මචරියාවේ කොටස් ගොඩක් තියෙනවා. යම් විවාහක දෙන්නෙක් තමන්ගේ ස්වාමියා ස්ත්‍රිය ඒ දෙන්න අත්හරින් නැත්තන්. ස්වාමියාට බිරිඳට ඒ දෙන්න ඉක්මවන්නේ නැත්තන්. කායික සම්බන්ධතාවේ නිරන්තරයෙන් ගොඩනැගින්නේ ඔවුන් දෙන්නා අතර පමණ නම් ඒකත් බ්‍රහ්මචරියාවේ තවත් එක අංගයක්. ඒකත් බ්‍රහ්මචරියාව. ඒකයි මං කියේ මේ බ්‍රහ්මචරියාවේ කරුණු කාරණා ගොඩක් තියෙනවා කියලා. ආන් එහෙමනම් නමුත් විවාහපත් කෙනෙක් විවාහයට කලිනුත් බ්‍රහ්මචරියාව බිඳගෙන නම් එයා විවාහ වුණාට පස්සේ කොහොමත් පුරුෂයායික් මොයන. ආන් එහෙම ගිහිල්ලා සමාජයේට මහලුකු පිළලයක් බවට පත් වෙලා විශාල පුරුෂයන් ප්‍රමාණයක් නිරේ හෙළන තැනැත්තියක් බවට පත් වෙනවා. ආන් එහෙම නොවෙන්න තමයි කුඩා කාලේ ඇය සංවර කරන්න හික්මවන්න ඕන කියලා අතීතයේ ඉඳලම මේ කාරණාව සඳහන් වෙන්නේ.